ಅಮ್ಮ ತಾತ ನಂಗಿ තුන්දෙනාම එක වගේ මං විතරක් වෙනස්. ඒයි ඒකෙන් හසරණ අම්මා නැති වුණා. හොඳට කතා කර කර හිටපු මල්ලි ගොළුෙක් වුණා. අපි බලන් ටික පටවගෙන ටවුමට අරන් යනවා. එහෙදි බලන් ටික විකුණ ගන්න බැරි කමක් නැහැ. මොකද ගීත් කියන්නේ? හ්ම්. හා 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 අන්න එච්චරයිනේ. අපි මේ සතියෙන් වැඩේ පටන් ගමු. මයano අනේ මන්ද මල්ලි ගෝතමී නැන්ද දෙයක් හිතුවොත් හිතුවම තමයි මට බය උඹ මේකේ මොකක් හරි කරදරයක වැටේ කියලා. මොකෝ පාර බලාගෙන ඉන්නේ. අර චූම්පන් කොල්ල එනකන්ද? ඔයාට විකාරද? අම්ම ටවුන් එකට ගියා. පරක්කු මොකද කියලා බැලුවේ. අනික මට ඔය කොල්ල දිහා බලන්න පිස්සුවක් නැහැ. ආ බලමුකෝ. අපිත් ඉන්නේ මෙහෙනේ. නංගි ඔයා ආවේක හොඳයි. අපි දෙන්න ස්ටෝර් කාමරයස් කරමුද? අනේ මට නම් බයයි යක්කි. ඒක මහ භූත ගුහාවක් නේ. බය ගුල්ලි. ඔයා වුස්සන් යන්නේ අක්කුවෙන් නෑ. හරි. ඒ වුණාට ඔයා මොකටද ස්ටෝර් කාමරයස් කරන්න හදන්නේ? ඔයාට මතක නැද්ද අම්මයි තාත්තයි දෙන්න අපි දෙන්නට ඔය ස්ටෝර් කාමරේට යන්න එපා කියලා තහනම් කරලා තියෙනවා. ස්ටෝර් කාමරේ අතු ගාලා අස් කරන්න ඕනේ අපි දවසක. නෑ නෑ ඕනේ. ඔයා ඔයා වැඩ බලා ගන්න. ඒක කාලෙකින් ඇරලවත් නෑනේ. ඔය දුවිලි අවසලා කිඹුන් යන පටන් ගත්තට පස්සේ තේරේ වැඩේ අමාරු. ඒක මං අස් කළා දාන්න. ඒ පැත්තට නොගියට කමක් නැහැ. ස්ටෝරු කාමරේ මට සුද්ධ කරන්න දෙන්නෙත් නැහැ. තාත්තා සුද්ධ කළෙත් නැහැ. ඇයි මං මේ කාමරේ සුද්ධ කරනකොට මේගොල්ලෝ මේ තරම් අකමැති? හොඳයි. මං හොයාගන්නම්කෝ. มองแกนละไม่นะก็ละไม่มองก็บาลังอุ่นนี่มูนเฮกระดมมังเงินคำบาลังอีทีเมย์เมนเมติกะเด่นน่ะฮาวาตพันสัลยันมังฮาวาสระพันสัลยันเนี่ยคอมมันเนี่ยเมติกะกันน่ะมังแกนละเมย์อินดานี่เมย์มาแกดูเว้มาเมย์บันติกันน่ะเฮ้ยมาลกัตตาเกล้าอานามานาวิหรุวิคาราเวทีเฮมินเน่เทรุนัดยันลาวัยมาลวักเอเดียดข้าตาวนังเอเดียลักษณะนั่นมังมุนาการันเดมังอารักบาลเนก้าอิจิกุดยาก็เดียยาเฮ้ยเฮ้ยเฮ้ยඅපි අද හවසට පන්සල් යමුද? නෙළුම් මල් පූජා කරලා ඔයාගේ අම්මටයි අපේ තාත්තටයි පින් දෙමු. මල් කඩලා දුන්නේ බණ්ඩ අයියා. අපි යාටත් පින් දෙමු. ගීතයි අන්න පාම්බනිස් කුමාරයා වඩිනවා. ඕකට නිතින් මෙච්චර වෙලා බලාගෙන හිටි. දැන් ගිහින් මටත් එක බනිස් අරගෙන එන්න. මම මේ බලන් හිටියා අම්මා පරක්කු මොකද කියලා. අනික අද පාම්බනිස් ඕනේ නෑ. මොකක්ද අක්කේ? අම්මගේ ලාච්චුවෙන් සල්ලි අරගෙන ගම්කෝ. අම්ම නතු සල්ලි ගන්න බෑ. ඔයාට බැන්න නිකන් ඉන්න. නංගි Αμέ. මොකදම මේ පාර බලාගෙන ඔය හැටි කල්පනා කරන්නේ? මට බලේ අක්ක මතක් වුණා. අනේ මගේ අසරණ කෙල්ල හිටියන. මේ මැස්සි වගේ මොනතරම් කඩිසරද. මගේ කෙල්ලව හොරු අරන් ගියා වගේ. මොන හොරු ගෙන යෑමක්ද? උන් අපේ අක්කව මරාගත්තා. කට තිබ්බ පළියට ඔහොම කතා කරන්න එපා බං. එයාගෙන ආයුෂ එච්චරයි. අපේ අක්කා මැරුණේ උන්ගේ වද විඳලා. උන්ට තිබුණ අක්කගේ ජීවිතේ බේරගන්න. උන් ඒක කරේ නෑ. උන් ඒකටවත් දැන් අක්කව මතකත් නෑ. හැබැයි මගෙන් නම් උන්ට සමාවක් නැහැ. මම බය වෙච්ච තරමක්. මේක ස්ටෝරු කාමරයක්ද වනාන්තරයක්ද? කොහෙන්ද මේකට මේ තරම් බඩු? පරණ ඇඳුම්. මේ අපේ තාත්තගේ වෙන්න ඕනේ. ඇයි මේවා මෙතන හොරලා? මං කියලා තියනව නේද මේකට රිංගන්න එපා කියලා? හා? අනේ මං මේක අස් කරන්න ආවේ. ඕනේ නැහැ කියලා කිව්වනේ. ඒ වගේ මුරණ්ඩුකම හින්දා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. හැම කරදරයක්ම. යනවා. එළියට. මං හැමදාම කියනවා ස්ටෝර් කාමරේ තියෙන බඩු ටික කොහෙට හරි ගිහින් දාන්න කියලා. ඒවකොහෙවත් ගිහින් දාලා කොහොමද? ඒවා මගේ ජීවිතේ කොටස් වගේ. මං ඒක දන්නවා. නදත් බලනකොට නදී ගබඩා කාමරේ අඩු ගානේ කැඩිච්ච ලොක් එක හදන්න කියලා කිව්වා. ඔයා ඒකවත් කළාද? මොනවද ලාලනී මේ වෙන්නේ? අමතක කරන්න ඕනේ දේවල් අමතක නොකළාම ඕක තමයි වෙන්නේ. හැබැයි විමල් ඒ වලින් මට මගේ දරුවයි මගේ පවුලයි නැති කරගන්න බෑ. දැන් ඉතින් ඔය ගෝතමී ළමයා කැමතිද කසාදයක් කරගන්න? එයාගේ කැමැත්ත බල බල ඉඳලා බෑනේ කපු මාත්‍යා. කවදාරි යට තනාගතයක් තියෙන්න ඕනනේ. ඒ කතාව නම් හැබෑම තමයි. දැන් ඉතින් කලවයසත් පැනගෙන යනවනේ. කොහොම නමුත් සහෝදරෙක්ගෙන් කෙරෙන්න ඕන යුතුයකම් ටික ඉෂ්ට කෙරෙන්න එපාය. ඒගොල්ලෝ මෙයාට යුතුයකම් ඉෂ්ට නොකලට මෙයා නම් හැම වෙලෙම දඟලන්නේ මහගෙදරට යුතුයකම් ඉෂ්ට කරන්න තමයි. සාගරිකා ඔය පොඩ්ඩක් සද්ද නැතුව ඉන්නවද? ඔයිටි. ඔයාට හැමදාම ඕනුනේ මාව නිශ්ශබ්ද කරන්නනේ. හැබැයි ඉතින් ওই කටුවත්තට මේ ලෝකෙ මිනිහෙක් කැමති වෙයි කියලා නම් මං හිතන්නේ නැහැ.